सुबह दावसा वाला हेमोटम इप्पदे में नैरमें गमन करना सासर निमाकरना निवना ओब आवबोध करगती उत्ते आई अदापि मेगन टिकाक विनास विदेर कता करन इति मेगन कता करन कालिं तामात अपगे याक प्रोडक्शन यूट्यूब नालिकाव सब्सक्राइब कल नेत्ताम सब्सक्राइब कल बेल सालक नोबन अमदक करन नेपा ए वगेम मे वाटिना धर्मदान मे वीडियो ओब नोदन्ना आयट दनगन शेयर करन्नत अमदक करन नेपा एहनां अपि मेगन कता करन හේතුඵල ධර්ම මත තීරණය වන මේ සංසාර චක්‍රයේ භයානක බව පිළිබඳව ඔබ දන්නේ යමක්ද? ඒ දන්නා දෙයටත් වඩා සිටීමටවත් නොහැකි තරම් මේ සසර ගමන අතිශය භයානකයි. නිවන අවබෝධ කරගන්නා තුරු මෙහි අවසානයක් නැහැ. මෙතෙක් මේ සංසාරයේ පුරාවට ආපු ගමනේ අගක් මුලක් ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට හැර අපට සෙවීමට කිසිසේත්ම හැකියාවක් නැහැ. ඔබ නැවත ඉපදීම විශ්වාස කළත් නොකළත් නිවන් අවබෝධ නොකරන තාක්කල් මේ භවයෙන් පසු නැවත වර ඔබ අනිවාර්යෙන් වෙනත් භවයක උපත ලබන බව නිසකයි. එය නැවත මනුෂ්‍ය භවයක්ම වෙන්න පුළුවන්. නැත්නම් අපාය හෝ දේව බ්‍රහ්ම උපතක් වෙන්නත් පුළුවන්. එම නැත්නම් තීර්සම් භවයක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් මේ සංසාරයේ වැඩිපුරම නැඹුරුවක් තියෙන්නේ අපායගාමි මාවතට. ඔබ ශ්‍රී ලංකාවේ ඉපදුන කෙනෙක් නම් ඔබට දුක අරුමයක් නෙමෙයිනි. එහෙමනම් ඔබ හිතන්නේ අනෙක් රටවල දුක කියන දේ නෑ කියලාද? ධනෙන් සහ බලෙන් සමන්විත වෙනත් විදේශීය රටක් සියඩ ගන්න. එහි සිටින මිනිසුන් බොහෝ සැපවත් ආයුරින් කල් ගෙවන බව පෙනුණා. ඔබ හිතන්නේ ඕන්ට කිසිම දුකක් අත්විඳින්නට නොලැබෙනවා කියලා නම් ඔබට ධර්මයේ සුළඟවත් වැදී නැති බව අවධාරණය කරන්න ඕනේ. ඔබ කොයිතරම් සුවපහසු රටක ඉපදුණත් ඔබට කැමති දේවල් නොලැබෙන විට දුක අත්විඳීමට ලැබෙනවා. ඔබගේ මව මිය ගිය පසු ඔබට කොයිතරම් සැප සම්පත් තිබුණත් ඔබට ශෝකේ ඇති වෙන්නේ නැද්ද? ඔබ බොහෝ සෙයින් ප්‍රේම කරපු පෙම්වතිය ඔබව හැරදාලා ගිය පසු ඔබ කොයිතරම් සැපවත් රටක ඉපදිලා හිටියත් ඒ දුක ඔබට නොලැබෙන බව ඔබ හිතන්නේ. ඔබගේ ආදරණීය බිරිඳ, සැමියා, දරුවන් මිය ගිය පසු ඔබට කොයිතරම් සැප සම්පත් වලින් පරිපූර්ණ රටක ඉපදිලා හිටියත් ඔබට ශෝකයක් ඇති වෙන්නේ නැද්ද? ඔබ කොයිතරම් සුවපහසු රටක බොහෝ ධනවත් පවුලක උපත ලැබුවත් ඔබ ගොළුවෙක්, බීරෙක් මන්ද බුද්ධික පුද්ගලෙක් උන්මන්තකෙක් ශරීරයෙන් පහළ කොටස පණ නැති කෙනෙක් හෝ අත්පා නැති කෙනෙක් විදියට හෝ එමන් නැත්තම් විකෘති වූ අයෙකු ලෙස උපත ලැබුවොත් ඒට ඔබ කැමතිද? ඔබ නපුංසකයෙකු ලෙස හෝ විකෘති ලිංගිකයෙකු ලෙස ඉපදුනොත් ඔබ ඒකට කැමතිද? ඔබ බ්‍රිතාන්‍යයේ රජපෞලේ උපත ලැබුවත් ඔබ හිතන්නේ ඔබට ප්‍රීතියෙන් කල් ගෙවන්න පුළුවන් කියලාද? ඔබ කොහේ සැප ඇති තැනක උපත ලැබුවත් ඔබ අනිවාර්යෙන්ම මේ සියල්ල හැරදාලා මිය යනවා නේද? ඔබ දකින්නේ බාහිර ස්වභාවය උනත් එහි අභ්‍යන්තර ස්වභාවය හාත්පසින්ම වෙනස්. දැන් ඔබ මෙහෙම කල්පනා කරන්න. ඔබ බොහෝ ධනවත් ලෙස බොහෝ ධනවත් රටක උපත ලැබුව විට ඔබට දුක් ලැබීමේ ප්‍රමාණය අවම වෙන්න පුළුවන්. නමුත් ඒ ජීවිතයේ ගෙව අවසන් වූ පසු ඔබ සතර අපායගාමි වූ විට ඔබට කරන්න හිතෙන්නේ මොකක්ද? නරක ආදී, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර ලෝකය කියලා අපාය කොටස් හතරකට වර්ග කරලා තියෙනවා. ඔබ අනෙක් අපාය තුන පසකින් තියලා අපගේ ඇහැට එහෙම නැත්නම් මේ පියවි ඇහැට පේන තිරිසන් අපාය ගැන විතරක් හිතන්න. ඒ තිරිසන් ලෝකේ පිළිබඳව ඔබට පෙනෙන්නේ ඔවුන් සැප විඳින බවක්ද? පෙර පෙනෙන නිසා මිනිසුන් අතර සැප විඳින සුරතල් සතුන් ඉන්නවා. නමුත් තිරිසන් ලෝකේ වැඩිපුරම තියෙන දුක සහ බිය මෙන්න මේ ස්වභාවය විතරමයි ඔවුන්ට උරුම වෙලා තියෙන්නේ. ගෝනුන්ගේ, සීබ්‍රාවන්ගේ, මුවන්ගේ පණ ගැහෙමින් තිබියදීම ඔවුන්ගේ ලිංගයේ ගලවා කන සිංහයන් ඔබ දැකලා තියෙනව නේද? ඔවුන්ගේ ලිංගයේ ගලවා කන හයිනාවන් දැකලා තියෙනව නේද? පණ බේරා ගැනීමට දුවන ඒ වගේ සතුන් රූබැද ගිහිල්ලා ඔවුන් මරා ආහාරයට ගන්නා සිංහයන්, චීටන්, හයිනාවන්, වියාග්‍රයන් වැනි සතුන් ඔබ දැකලා නැතුව නෙමෙයි. ඉපදුණු විකසම මවු සෙනෙහස ලබන්නටත් කලින්ම ඉපදුණු පැටවා වෙත ඇවිල්ලා ඒ පැටවා මරා කන විලෝපක සතුන් ඔබ රූපවාහිනියෙන් හරි දැකලා ඇතිනි. වීදි දිගේ අසරණ වෙලා සිටින සතුන් ඕන තරම් ඕගොල්ලෝ දැකලා ඇතිනි. මාර්ගයේ පිරිමි සූනකයන්ගෙන් සමූහ දූෂණයට ලක්වන ඉස්ත්‍රී සුනකයන් ගැන ඔබ දැකලා තියෙනවනේ. ඔබ හිතන්නේ ඒක සැපයක් කියලාද? හිස ගැහිමින් තිබියදී කඳ පුළුස්සා හිසත් ආහාර බඳුනෙමේ තබාගෙන මිනිසුන් විසින් ආහාරයට ගන්න මාළුන් ඔබ දැකලා තියෙනවනේ. ඔය Facebook එකේ අන්තර්ජාලය ඕන තරම් මේ වගේ දසුන් අපිට දකින්න තියෙනවා. ඔබ ඉදිරිපිට මේ වගේ දේවල් ඔබ දැකලා නැතුණත් සමහරක විට රූපවාහිනී එහෙම නැත්නම් සෝෂල් මීඩියා වලින් අනිවාර්යයෙන්ම ඔබ මේ වගේ වීඩියෝ එකකින් හරි ඔබ ඒවා දැකලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔබට මේක ඇත්තටම විහිළුවක්. දැන් ඔය සිටින ඔබ මරණයෙන් පස්සේ මේ දුකටම පත්වන බව නොඇටෙහෙන්න තරම් ඔබ
මිත්‍යාවෙන් මෝඩකමින් අඳ වෙලා මරණින් පස්සේ ඔබ කුකුලෙක් තාරාවෙක් ගවයෙක් එළුවෙක් මේ කොයි මොහො සතෙක් වෙලා ඉපදුණු පසු ඔබට ගැළවීමක් තියෙන බව ඔබ හිතනවද ඔබට ඉන්පසු උපකාර කරන්නේ කවුද ඔබ නරක ආදී කල්ප ගණන් දුක් විඳින ඕපපාතික ජීවියෙක් ලෙස ඉපත ලැබූ පසු අග්නි ජාලාවන්ගෙන් දැවෙමින් ඇට මස් නහර පිච්චෙද්දී ඔබට උපකාර කරන්න කවුරුත් නොමැති බව ඔබට නොඇටෙන්නට හේතුව මොකක්ද නරක ආදී සතුන් කර්මාණු රූපීව පාප කර්මයේ ගෙවි යනතුරුම ෂණිකව මෙරි මෙරි නැවතත් ඒ ෂණිකවම නරක ආදීම පහළවන බව ඔබ දන්නේ නැද්ද ඔබ හිතන්නේ මේක සැපක් කියලාද ඔබ ඒකට කැමතිද ඔබ දෙව්ලෝක උපත ලැබුවා ධර්මය අවබෝධ නොකරගත්තොත් ඔබ අනාරක්ෂිත බව දන්නවද දෙව්ලෝකයේ උපරිම සැප විඳින්මින් සිටියා ධර්මය අවබෝධයට අප්‍රිය බොහෝ මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන් ඉන්නම ඔවුන් පුණ්‍ය විපාකේ අවසන් වූ පසු නැවත අපායගාමී වෙනම් ඒක ඔයගොල්ලෝ දන්නේ නැද්ද දෙව්ලෝකයේ ඉපදුණා ධර්මය අවබෝධ නොකරගත්තොත් ඒ සැපෙන් ඇති වැඩක් නැහැ ඒ සැපෙන් ඇති ප්‍රයෝජනයක් නෙමෙයි නමුත් දෙව්ලෝකයේ ධර්මයේ හැසිරෙන බුදුන් සරණ ගිය මාර්ගඵලලාභී දෙවිවරුන් ඉන්නම ඒක අමතක කරන්නත් එපා ජාති ජරා ව්‍යාධි මරණ දුක්සෝසුසුම් පෙළින් විඳබින් නොමැති එකම සැපක් මේ විශ්වයේ තියෙනවා ඒ තමයි නිවන එව නැත්තම් නිර්වාණය නිවන අවබෝධ කළ පසු නැවත විශ්වයේ කිසිම ස්ථානයක කිසිම අයුරකින් උපත ලබන්නේ නැහැ නිවන් අවබෝධ කළ පසු මේ භවයේ ඇලෙන ඔබගේ විඥාණය සදාටම ක්‍රියා විරහිත වෙනවා පහනක් නිවි යනවා වගේම නිවි යනවා පහන්සිලක් නිවි යන්නසෙයි නැවත නූපදින අයුරින් නිවි ගිය පසු ඔබට දුකක් කොයින්ද එහෙනම් ඔබ කැමැත්තක් දක්වන්නේ නිවනටද නැත්නම් මේ ඉපදෙමින් මැරමින් යන අති දීර්ඝ සංසාර චක්‍රයටද ඔබට මොලයක් තියෙනවා නම් ඔබ හොඳ නෝනක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ තෝරගන්නේ නිර්වාණය කියන ගමන් මඟ නිවන අවබෝධ කරගන්න අය මේ විශ්වයේ බොහොම අඩුයි බොහෝ මිනිසුන් මෝහෙන් යුතුව ඇවිලෙමින් දිගින් දිගටම ඇදී යන්නේ දුක්ඛිත වූ සංසාර ගමනටමයි මනුෂ්‍ය ලෝකයේ උපත ලැබූ පසු සැප විඳින්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ උන්වහන්සේ මිනිසුන්ගේ ලෞකික සැපේ උදෙසා බොහෝ සූත්‍ර ප්‍රමාණයක් සිදු කරලා තිබෙනවා නමුත් මේ ලෞකික සැපය යහපත් අවුරින් ධාර්මිකව විඳින ගමන්ම ඒ කෙරෙහි නොඇලී ඒ සැපේ කෙරෙහි ආශා නොකර ධර්මාභෝධය පිණිස හිත යොදවමින් මේ ජීවිතයේ උපරිම ඵල නෙලාගත යුතු බව උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා සෑම කෙනෙක්ම පැවිදි වෙලා මේ දුක් කෙලවර කරගත යුතුයි කියලා උන්වහන්සේ නියෝග කරලා නැහැ සසර ඉක්මනින් කැටි කර ගැනීමට අවශ්‍ය නම් ඊට පහසුම මඟ පැවිද්ද නමුත් සෑම දිනාටම පැවිදි වෙන්න බෑ එසේ වීමට ඌමනාවක් නැහැ ඒ තම තමාගේ කැමැත්ත අනුව සිදු වූ දෙයක් නමුත් උන්වහන්සේ දේශනා කළ නිවන් මාර්ගය ගිහි ගෙදර සිටින ඔබටත් මටත් එකසෙයින්ම ප්‍රගුණ කරන්න පුළුවන් පහසු මාර්ගයක් පැවිදි වූ යුතු වෙන්නේ මේ දුකින් ඊටම සරල ලෙස බැඳීම් වලින් තොරව පහසුවෙන් ඈතර වීමට අවශ්‍ය නම් විතරයි ඒක තමාගේ කැමැත්තක් ඒ වගේම පැවිද්දන් ගිහියන් ලෙස හැසිරීම නොකළ යුතුයි භික්ෂුව අනුගමනය කළ යුත්තේ භික්ෂුවට අදාළ කටයුතු විතරයි ගිහියන් ලෙස කටයුතු කරන භික්ෂුව සංඝ පිරිසට අයත් වෙන්නේ නැහැ භාගවත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නය උත්තරීතර පින්කිතක් වගේ ඔබ නිර්වාණය අවබෝධ කරගැනීමට උනන්දු වෙන කෙනෙක් වෙන්න ඔබට නිර්වාණය ඉතාමත් ඉක්මනින්ම අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕන ඊට ඉක්මනින්ම මේ සංසාර ගමන නවතා දමන්නට ඔයාලට හැකි වේවා ඔබ මිත්‍යා දෘෂ්ටියකින් ඉන්නවා නම් ඒ මිත්‍යා දෘෂ්ටි මිදිලා උතුම් තෙරුවන් සරණට පැමිණෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඉතින් මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන ඔබන්නත් අමතක කරන්න එපා අදට එනම් අපි සමගන්නම් ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා